දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා. අද නෙත්තිෆම් ධර්මදක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍ය වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී මේ උතුම්
මොහොතේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් වූ ඉරිදා ධර්මදක්ෂිණා ධර්මානුශාසනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නෙත්FM රේඩියෝවේ සභාපතිතුමන් වන නිහාල් සෙනවිරත්න ඈපා මහත්මා, එතුමාගේ සහෝදර සහෝදරියන්, මේ පවුලේ පින්වතුන් ඇතුළු ඒ පින්වතුන් පිරිස, අපි ඒ පින්වතුන්ට ධර්මානුශාසනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිණා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ. අපි මේ දිනවල සාකච්ඡා කරගෙන යන්නේ බොහොම විශේෂ සූත්‍ර දේශනාව. මජ්ක්‍ධිම නිකායේ සඳහන් රත විනීත සූත්‍ර දේශනාව. අපේ අවබෝධයේ හැටියට අපි මේ වෙනකොට මං හිතන්නේ රත විනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන දේශනා 27ක් පමණ දේශනා කරලා අවසන්. අද මේ 28 වන දේශනාව අපේ මතකයේ හැටියට. රතවිනීත සූත්‍රය කියන්නේ බොහොම ගැඹුරු දේශනාවක්. බොහෝ ධර්ම පරයායන් එකට එකතු කරලා සාකච්ඡා කරන්න පුළුවන් දේශනාවක්. යම්කිසි කෙනෙක් මේ සසර ගමනෙන් එතර වෙනව නම්, ඒ සසර ගමනෙන් එතර වෙන කෙනා පටන් ගන්න ඕන කොතනින්ද, වඩන්න ඕන කොහොමද, නිමා කරන්න ඕන කොයි විදියකටද කියන එක මේ අනුපූර ප්‍රතිපදාව දේශනා කරපු දේශනාවක් තමයි මේ රතවිනීත සූත්‍රය කියලා කියන්නේ. එනිසා තමයි අපි මේ තරම් දේශනා මාලාවක් මේ රතවිනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන දේශනා කරන්නට යෙදුනේ. බොහොම ගැඹුරු දේශනා මාලාවක් නිසා අපි පසුගිය සතිය අවසන් කළා. මේ රතවිනීත සූත්‍ර දේශනාවට පාදකෝණේ මන්තානිපුත්තපුන්න මහරහතන් වහන්සේ. උන්වහන්සේ කිඹුල්වත් නුවර වැඩ හිටියේ. උන්වහන්සේගේ ළඟ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා 500 නමක් මාර්ගඵල ලබලා, අරහත් ඵලේ ලබලා ඒ භික්ෂුන් වහන්සේලා 500 දෙනා රජගහනුවරට වඩිනවා. භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න. ඒ ගියපු වෙලාවේ බුදුරජාන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. කිඹුල්වත් නුවර කවුද මේ දසකතාලාභී අන්නයව දසකතාවේ සමාදන් කරවන භික්ෂුවයින් කවුද කියලා. මොකද බුදුරජාන් වහන්සේ සාමාන්‍යයෙන් කෙනෙකුගේ ගුණ දැකලා කෙනෙක් පිළිබඳ තොරතුරු අහනෝ මිසක් තමන්ගේ ඥාති ගමින් ආව කියලා මගේ පියා හොඳින් ඉන්නවද, මගේ සුළු මව හොඳින් ඉන්නවද, රාහුල කුමාරයා සුවෙන් ඉන්නවද කියලා එහෙම අහන්නේ. බලන්න බුදුරජාන් වහන්සේ අහුවේ මොකද්ද, තමන්ගේ ඥාති ගමින් ඇවිල්ලත් අහන්නේ මේ ගුණවතෙක් කවුද ඉන්නේ. බලන්න ලෝතුරා බුදුරජාන් වහන්සේගේ ඒ ශාස්ත්‍රු ගුණය මොන වගේද කියලා. ඒ වෙලාවේ අර සීලු දෙනාම කිව්වේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ තමයි ඉන්නේ කියලා. තොර අපි දේශනා මාලාවෙම මේ දසකතා මොනවද කියන එක කතා කරා. හැබැයි බොහොම සරලව අපි මේවා සාකච්ඡා කරන්න ගියොත්, මේවා දිගහරින්න ගියොත් මන් දේශනාවල් කරද්දිම අපේ පින්වතුන්ට මතක් කළා තාම ගැඹුරුයි. ඒ එක එක කාරණාවල් වශයෙන් ගත්තොතින් මං හිතන්නේ විස්තර කරන්න පුළුවන් පැති කොතනින් පටන් අරන් කොතනින් නිමා කරන්නද කියලා හිතා ගන්නවත් බැරි තරම් විස්තර ගණනාවක් තියෙනවා. අපි බොහොම සරලව කෙටි කරලයි මේ දේශනා මාලාව මේ ප්‍රමාණයට මේ 27ක් 28ක් විතර මේ දේශනා කරගෙන යන්නේ. නැත්තම් හිතන්නේ මේ දේශනාව අති ගැඹුරු දේශනාවක්. ඒකයි කිව්වේ නිවන් දකින මේ අනුපූර ප්‍රතිපදාව දේශනා කරපු දේශනාවක්. ඒතරම් ගැඹුරුයි. ඉතින් අපි මේ කාරණාවල් විස්තර කරලා ඊළඟට අපි විස්තර කරා පසුගිය සතියට කලින් සතියේ මන්තානිපුත්තපුන්න මහරහතන් වහන්සේ පිළිබඳව. උන්වහන්සේ පදුමුත්තර භාගතුන් වහන්සේගේ ශාසනයේ ඉඳලා ගෞතම තාපසයවිලා පාරමී ධර්මයන් පුරලා අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ඥාතිත්වයක් දරමින් ද්‍රෝණගමී ඉපදිලා උන්වහන්සේ මේ ශාසනයට ඇතුල් වෙන්නේ. නමුත් තාම මේ වෙනකොට භාග්‍යවතුන් වහන්සේ ඇස් දෙකෙන් දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේ එදා රජගහනුවර ඉඳගෙන මේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ පිළිබඳ ගුණ වර්ණනාවක් කරනවා. අපි ඒ කාරණාව ඒ දේශනාවදී විස්තර කළා. ඕක අහගෙන හිටියා එතන සාරිපුත්ත හාමුදුරුව. සාරිපුත්ත හාමුදුරුවේ කතාව අහගෙන ඉඳලා උන්වහන්සේ මෙනි මෙහිම හිතන මොකද්ද, සුලද්දහලාබා ආයස්මතෝ පුන්නස්ස මන්තානිපුත්ත පුන්නස්ස. මේ
මන්තානිපුත්ත ආයුෂ්මත් මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ මනා ලැබුමක් ලැබුවා සුලද්ද ලාභෝ. අපි ගිය සතියේ විස්තර කළා මේ සුලද්ද ලාභය කියන්නේ මොකද්ද කියන එක. මොකද්ද සුලද්ද ලාභය? මනා ලැබුම මොකද්ද? මේ ශාසනයේ ලබන අංග පහකින් ප්‍රශංසා ලැබීම, නුවණැත්තු වර්ණනා කිරීම, සිල්වත්තයේ වර්ණනා කිරීම, බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට වර්ණනා කිරීම, දසකතා වස්තුන් සම්බන්ධ කරවමින් වර්ණනා කිරීම, බුදුරජාණන් වහන්සේ කාරණාව අනුමත කිරීම. මෙන්න මේ කාරණා පහ තමයි මනා ලැබුම. අපි ගිය සතියේ අමතර කාරණාවකුත් අපේ පින්වතුන්ට පැහැදිලි කරා. අද කාලේ සමහර දෙනෙක් පින්කම් කරනකොට සමහර වෙලාවට මේ ධර්මයේ තියෙන බුදුරජාන් වහන්සේ දේශනා කරපු කාරණාව දැනගෙන ක්‍රියාත්මක කරන්නේ මැලි බවක් දක්වනවා. මේ කිනිකා බණී කියලා මම අපි ගිය සතියේ විස්තර කළා. බණිනවා කියන එක බුදුහාමුදුරුව වැඩ හිටපු කාලෙත් උනා, ඊට පස්සේ කාලෙත් උනා, අදත් වෙනවා, අනාගතෙත් වේවි. ඒක නවතින්නේ නෑ. මොකද නිවනට යන පිරිසක් වෙනම ඉන්නවා ශාසනේ, නිරයට යන පිරිසක් වෙනම ඉන්නවා ශාසනේ. ඒක නවත්තන්නේ බෑ කිසිම බුද්ධ ශාසනයක. සෑම බුද්ධ ශාසනයකම මේ කොටස් දෙක මේ විදිහටම ගියා. ඒක නවතින්නේ. එනිසා අපි අර අන්නයව සතුටු කරවන්න, ධර්මයේ නොදන්න අයව, දුස්සීල අයව, මිත්‍යා දෘෂ්ටික අයව, ඒ අයව සතුටු කරවන්න ගිහිල්ලා අපි සමහර වෙලාවට ධර්මී නැති සමහරලාට අර සාම්ප්‍රදායිකව අපි දැකපු දේ සමහරලාට අපි ක්‍රියාත්මක කරනවා. එතකොට වෙන පාඩුව තමයි මොකද්ද? මං ගිය සතිය විස්තර කළා. එදාට ඒ වරදට තමන්ට සසරේ දුක් විඳින්න වෙනවා දීර්ඝ කාලයක්. යම් දවසක භාග්‍යවතුන් වහන්සේ නමක් මුණ ගැහිච්ච දවසක එදාට බැනුම් අහන සිද්ධ වෙනවා. හැබැයි අද මං ගිය සතිය විස්තර කරා කෝටි 700 දෙනෙක් එකට එකතු වෙලා තමන් කරන වැඩේට බණිනවා කියලා හිතන්න. හැබැයි තමන් කරන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ. මොකද හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකයාගේ ළඟ තියෙන්න ඕන මම ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පැත්ත හැරිලා ඉන්නේ. මේ සියලුම ශ්‍රාවකයෝ එක පැත්තකට උනත් මම භාග්‍යවතුන් වහන්සේගේ පැත්තේ. මහානාම ශාක්‍යයා සරකාණි ශාක්‍යයාගේ ප්‍රශ්නේදි කියනවනේ, මේ සියල්ලෝම එක පැත්තකට ගියත් ඔබ වහන්සේගේ සිව්වනක් පිරිස දෙවිවරු බ්‍රහ්මයෝ එක පැත්තකට ගියත් ස්වාමීනි මම හිටගන්නේ ඔබ වහන්සේගේ පැත්තේ. අන්න එහෙම ශ්‍රද්ධාවක් පින්වතුන් අපට තියෙන්න ඕන. මේ නිවන් දකින්න ඕනකමක් තියෙනවා නම් එතනින් මෙහා පැත්තේ කිනාට පින්වතුනි නිවන් දකින්න බෑ. බුදුන් සරණ යන්නේ නැති ශ්‍රාවකේ කිසිම බුද්ධ ශාසනයක පින්වතුනි නිවන් දැකලා නෑ. අපි ඉස්සර වෙලා හොයලා බලන්න ඕන බුදුන් සරණ යනවා කියලා කියන්නේ මොකද්ද? ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන කෙනාට මොන මොන වගේ ලක්ෂණද තියෙන්න ඕන කියන කාරණාව අපි මුලින් තේරුම් කරගන්නට ඕන. ඒක තමයි නිවන් දකින්න කලින්, නිවන් මඟ හොයන්න කලින් අපි හොයාගත යුතු දේ මම බුදුහාමුදුරුවන්ගේ සරණ ගිහිල්ලා දින්නේ කියන එක ඉස්සර වෙලා හොයාගන්න ඕන. ඒක හොයාගෙන තමන් දන්නවනම් මම භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගිහිල්ලා කියලා තමන්ට බය වෙන දෙයක් නෑ. ඒකයි මෙතන කියන්නේ මම තමන් අපි හිතමු කෝටි 700 දෙනාම බයිනවා මිනිස්සු. හැබැයි අපේ පින්වතුන් කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේන කවදාවත් ඒකට බය වෙන්න එපා. අපි බලසංගහවතු සූත්‍රයේදී උදාහරණයක් අරගෙන මම පැහැදිලි කරලා පෙන්නවා. අසිලෝක බය නැති වෙනවා මේ බල හතර තියෙනකොට. බල හතර වඩා ගත්තොත් අපිට මිනිස්සු බයිනවා කියන එක බය නැති වෙනවා. එතකොට එතනදී අපි හිතා ගන්න ඕන මේ කෝටි 700 දෙනෙක් බණින එක නෙවෙයි මේ ලෝකේ දරුණුතම නින්දාව. මේ ලෝකේ දරුණුතම නින්දාව තමයි පිංගුතුනි කෝටි ලක්ෂයක් සක්වලක් මැදදී බණින බැනුම. කෝටි ලක්ෂයක් සක්වලක් මැදදී ලබන නින්දාව. ලෞතුරා බුදුරජාන් වහන්සේ යම් දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිච්ච දවසක අද අපේ පින්වතුන් මිනිසු සතුටු කරවන්න, එකිනෙකා සතුටු කරවන්න, තමන්ගේ ඥාති සතුටු කරවන්න, පන්සලේ හාමුදුරු සතුටු කරවන්න, ලොකු හාමුදුරු සතුටු කරවන්න, එහෙම නැත්නම් උගත් කෙනෙක් සතුටු කරවන්න, මහාචාර්යවරයෙක් සතුටු කරවන්න, තමන්ගේ ගුරුවරයෙක් සතුටු කරවන්න, එහෙම නැත්නම් අපි තුමේ කෝටි 700 දෙනාම සතුටු කරවන්න කියලා තමන් දෙයක් කරන්නේ. හැබැයි මතක තියාගන්න ඒ පිරිස සතුටු කරවන්න යන්නේ ඒ පිරිසගෙන් ලැබෙන නින්දාවට බයි. නමුත් පින්වතුනි මතක තියාගන්න මේ ලෝකේ ලබන්න තියෙන භයානකම නින්දාව ඕක නෙවෙයි. භයානකම නින්දාව තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කරන නින්දාව. අර දේවධර්ම ජාතකයේ අපේ පින්වතුන් කවුරුත් දන්න ප්‍රකට ජාතකයක්.
ඒ ජාතකයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එක්තරා බහුබාණ්ඩක භික්ෂුවක් බොහෝ සිවුරු දරනවා. බුදුරජාන් වහන්සේ ඒකට නිඳා කරාම, චෝදනා කරාම, ඒ වරද ඇහුවම උන්වහන්සේ මොකද කළේ? සිවුර ගලවලා දාලා ස්වාමිනී මට මෙහෙම දින්න කියන්නේ කියලා කිව්වා. ඒතර බලන්න ඒ වෙලාවේදී බුදුරජාන් වහන්සේ මොකද කිව්වේ? මහාන තොප දියරකුසෙක් විලා හිටපු කාලෙදි තරම්වත් තිබිච්ච ලැජ්ජා බයක් දැන් නැහැනේ කියලා. ඔයිට වඩා දියරකුසෙක් විලා ඉන්න කාලෙදි ලැජ්ජා බය තිබුණා කිව්වා. නිඳා කළා. බලන්න මේ නිඳාව අද මම අපේ පින්වතුන් එක මෙහෙම දේශනා කළේ උන්වහන්සේට කරපු නිඳාවනේ. ඒතර බලන්න දැන් අවුරුදු 2500 ගණනක් මේ නිඳාව පැවතගෙන ආවා. මේ ධර්මයේ පවතෙන දාකල් ওই නිඳාව තියෙනවා. ඒතර අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න අර මිනිස්සු සතුටු කරවන්න යන්නේකද නැත්නම් බුදුරජාන් වහන්සේ සතුටු කරවන එකද වඩා ලාභ? භාග්‍යතුන් වහන්සේ නම සතුටු කරවන එක. ඒක අපි දේශනාවක් පටන් ගනිද්දිම අපේ පින්වතුන්ට අදිෂ්ඨානයක් කරන්නේ මට අද මේ කරන දේශනාව ලෞතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේ සතුටු වෙන දේශනාවක් කරන්න ලැබේවා. උන්වහන්සේ සතුටු කරවන එකයි පින්වතුනි අපේ වෑයම. අපි උත්සාහ ගන්න ඕන එකිනෙකා සතුටු කරවන්න නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ සතුටු වෙනවා කියලා කියන්නේ ඒ දේ අතිසාරතකයි කියන එක. ඒ දේ තුල පොඩි දෝෂයක්වත් නැහැ. ඒ දේ තුල පොඩි කෙලෙසයක්වත් නැහැ. පුංචිම පුංචි වරදක්වත් නැහැ ඒ දේ තුල. අපි හැම වෙලාවකම භාග්‍යතුන් වහන්සේ සතුටු කරවන දේ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ සතුටු කරවන දේ කරනවා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දේ ක්‍රියාත්මක කරන එකටයි. එනිසා මේ ලෝකේ ප්‍රශංසාව ලබන්න ඕන බුදුරජාන් වහන්සේගේ. මම මේ කාරණාව පසුගිය සතියේ විස්තරාත්මකව පැහැදිලි කරා. ඒකට තවත් අමතර කාරණා ටිකක් එකතු කරලා අද මේ කාරණාව පැහැදිලි කරේ අපට ඊළඟ දේශනාවට ප්‍රයෝජනයක් ලබා ගන්න. එතකොට දැන් මේ විදියට ගුණ කතාවක් කළා මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ ගැන. ඒකේ සාරිපුත්ත හාමුදුරුව කිව්වේ මේ පින්වත් මන්තානි පුත්තපුන්න තෙරුන් වහන්සේ මනාලාභයක් ලැබුවා. මනා ලැබුමක් ලැබුවා. ඒ වෙලාවේදී සාරිපුත්ත හාමුදුරුව කල්පනා කරයි වෙලේ මේ වගේ උත්තමෙන් වහන්සේ නමක් කවද්ද මම මුණ ගැහෙන්නේ? මේ වගේ උත්තමෙන් වහන්සේ නමක් එක්ක කවද්ද මම කතාවක් කරන්නේ? මොකද සාරිපුත්ත හාමුදුරුව ගුණවතුන්ගේ ළඟ තියෙන ගුණයට අතිශයම කැමති. ගුණවතුන් හොයාගෙන උන්වහන්සේ යනවා. මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ පිළිබඳ මේ තරම් අතිවිශාල ගුණයක් ලෞතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේගේ බුදුමුවින් වර්ණනා කරනකොට ඒක පිංඔතුනි සාරිපුත්ත හාමුදුරුව සතුටින්ම ඒ කාරණාව වින්දා. උන්වහන්සේ දැන් බලාපොරොත්තුවක් හිතේ දරාගෙන ඉන්නවා මේ මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ කවද්ද මුණ ගැහෙන්නේ කියලා. කවද්ද උන්වහන්සේත් එක්ක කතා බහ කරන්න ලැබෙන්නේ කියලා. ඒ වෙලාවේදී උන්වහන්සේ ඒ කාරණාව හිම හිත හිත ඉන්නකොට බුදුරජාන් වහන්සේ රජගහනුවර වැඩ ඉඳලා උන්වහන්සේ ඒ වස් කාලේ නිමාවට පත්වුනෙන් පස්සේදී උන්වහන්සේ වැඩම කරනවා සැවැත් නුවරට. මෙන්න මෙතන බොහොම විශේෂ කාරණාවක් අට කතාවේ දක්වනවා. බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ ඉඳලා උන්වහන්සේ තවත් තැනකට වැඩම කරනවා නම් ඒ වැඩම කරන ආකාර දෙකක් තියෙනවා. එක ආකාරයකට කියනවා තුරිත චාරිකා, අනිත් ආකාරයට කියනවා අතුරිත චාරිකා. දැන් මෙතන කියන්නේ භාග්‍යවතුන් වහන්සේ යම් තාක් රජගහනුවර වැඩ ඉඳලා උන්වහන්සේ සැවැත් නුවරට වැඩම කළා. මෙනි මේ කාරණාව ඉතාම වැදගත්. මොකද මෙවැනි කොටස් අපේ ධර්මයේ බොහෝ තැන්වල මුණ ගැහෙනවා. නමුත් මෙතන අට කතාවේ විස්තර කරලා තියෙනවා බුදුරජාන් වහන්සේ යම් තාක් වැඩ ඉන්නේ ඇයි, බුදුරජාන් වහන්සේ ඒ තා කාලයක් ඉඳලා වඩින්නේ කොහොමද, මොකටද වඩින්නේ කියන කාරණාව අට කතාවේ විස්තර කරලා තියෙනවා. මම හිතනවා මේ කාරණාවත් අමතර කරුණක් හැටියට අපේ ශ්‍රාවක පින්වතුන් දැනගැනීම ගොඩක් වටිනවා. දැනගැනීම වටින්නේ අපට මේ ධර්ම කාරණාවල් නිතර නිතර දේශනාවල් වලදී මුණ ගැහෙන නිසා. ඒතර මම සඳහන් කළා බුදුරජාන් වහන්සේ වඩින ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි තුරිත චාරිකා, අනිත් එක තමයි අතුරිත චාරිකා. දැන් තුරිත චාරිකා කියලා කියන්නේ හික්ම විය යුතු පුද්ගලයන් හික්ම වීම සඳහා වැඩම කරවීම. උන්වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා උන්වහන්සේ යම් තැනකට වඩින්නේ කුමන හෝ හේතුවක් මත. අහේතුක උන්වහන්සේ වඩින්නේ නේ. ඒතර උන්වහන්සේ බලනවා දැන් උන්වහන්සේ මේ අවුරුදු 45 උන්වහන්සේ කළමනාකරණය කරගන්නවා. නැත්තම් අල්පාවුෂ්ක බුදුරජාන් වහන්සේ නමකගින් විය යුතු ශාසනික සේවාව කරගන්න බැරි වෙනවා. මොකද උන්වහන්සේගේ බුද්ධ ශාසනයේ නිවන් දකින්න මගපල ලබන්න
ඊළඟ බුදු සාසනවල පාරමිතා පුරන්න විවරණ ලබන්න බොහෝ පිරිසක් ඉන්නවා. එතකොට උන්වහන්සේ මේ කාල පරාසය උන්වහන්සේ කළමනාකරණය කරගන්නවා. දැන් දීර්ඝාෞෂ්ක බුදුරජාන් වහන්සේලාගේ සාසනවල මිට වඩා වෙනස් දෙයක් වෙනවා. ඒ තමයි දීර්ඝාෞෂ්ක බුදුරජාන් වහන්සේලාගේ සාසනවල ආයුෂ දීර්ඝයි. එතකොට උන්වහන්සේලා සාමාන්‍යයෙන් ධර්මදේශනාවක් පවත්වන්නේ අවුරුදු 5කට සැරයක්, ඒ වගේ දීර්ඝ කාලයකට පස්සේදී. මොකද ආයුෂ දීර්ඝ නිසා ඒකනේ සමහර ධර්ම ഘോഷක කියලා පිරිසක් බිහි වෙන්නේ. අද අසවල් දවසේ බුදුරජාන් වහන්සේ මේතන ධර්ම දේශනා පවත්වනවා. දීර්ඝ කාලයකට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා පවත්වන්නේ. එනිසා දැන් ඒ කාල පරාසයේ උන්වහන්සේලා ඉතුරු කාලයේ සමාධි සමාපත්තීන් වල විවේකීව වැඩ ඉන්නවා. දැන් අල්පාවුෂ්ක බුදුරජාන් වහන්සේලගේ සාසනවල ඊට වඩා වෙනත් දෙයක් වෙනවා. උන්වහන්සේලා විවේක ගන්න කාලය ඉතාම අඩුයි. සමාධි සමාපatti වල සමවැදෙල වැඩ ඉන්නවා. නමුත් කාලය ඉතාම කුඩයි. අඩු කාලයක් තමයි හිම වැඩ ඉන්නේ. අනිත් හැම කාලෙම උන්වහන්සේ ලෝක සත්‍යය වෙනුවෙන් ඒ තමන් වහන්සේගෙන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් වශයෙන් ඉටු විය යුතු ඒ වගකීම යුතුයකම උන්වහන්සේ ඉටු කරනවා. එතකොට දැන් උන්වහන්සේ යම් කිසි තැනකට වඩිනවා නම් වඩින්නේ මම සඳහන් කළ හේතුවක් ඇතුව. යම් කිසි තැනක වැඩ ඉන්නවා නම් වැඩ ඉන්නේ හේතුවක් ඇතුව. මොන පළවෙනි එක මං සඳහන් කළා, තුරිත චාරිකා, හික්ම යුතු පුද්ගලයන් හික්ම වීම සඳහා. උදාහරණයක් කීපයක් මතක් කළොත් අඟුලිමාල සොරාව දමනය කරන්න වැඩියා. අනේ හික්ම යුතු පුද්ගලයන් හික්මවන වැඩම කළන්නේ. පිප්පලි මානවකයා කාශප හාමුදුරුවෝ ගිහිගේ නික්මිලා මේ ගිහිගේ පිළිබඳ කලකිරීමක් ඇතිලා සසර පිළිබඳ බියක් ඇති කරගෙන මේ දුකින් මිදෙන මාර්ගය මොකද්ද කියලා හොයාගෙන යන එළියට බැස්සා. අන්නේ ඒ වෙලාවේ ලෞතර බුදුරජාන් වහන්සේ මාර්ගයට වැඩම කළා. ඒ හේතුවක් ඇතුව. ඒවට කියන්නේ තුරිත චාරිකා කියලා. මහා කප්පින රජතුමා තමන්ගේ රාජ්‍යයේ ඉඳලා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණා කියන මිනිමේ පණිවිඩය දැනගත්තම මහා කප්පින රජතුමා සීළු රාජ්‍ය අත්හැරලා දහසක් පිරිස පිරිවරාගෙන බුදුරජාන් වහන්සේ සොයාගෙන ආවා. භාග්‍යවතුන් වහන්සේ ඒ මහා කප්පින රජතුමා වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට වැඩම කළා. ඒවට කියන්නේ තුරිත චාරිකා කියලා. පුක්කුසාති මහරජතුමා තමන්ගේ රාජ්‍ය අත්හැරලා බුදුරජාන් වහන්සේ හොයාගෙන ආවා. මුලින් ආවේ සැවැත් නුවරට. නමුත් බුදුරජාන් වහන්සේ සැවැත් නුවර වැඩ වාසය කරන්නේ නැහැ කියලා දැනගත්තම එදා රාත්‍රියේ කුඹල්හලක නවතැන් ගත්තා. ලෞතර බුදුරජාන් වහන්සේ දකිනවා හෙට උදේ වෙනකොට මේ පුක්කුසාති රජතුමා මාව හොයාගෙන ඉන්නේ කියලා බලාපොරොත්තුව තියාගෙන හිටියට පුකුසාති රජතුමාට මාව හොයාගෙන ඉන්න වෙන්නේ නැහැ. මොකද හිට ආවි කෙලවර වෙනවා රජතුමාගේ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ මොකද කරන්නේ? යොදුන් 45ක් දුර ගෙවාගෙන පුකුසාති රජතුමා වෙනුවෙන් අර කුඹල්හලට වැඩම කරනවා. අන්න එහෙම වැඩම කරන යම් ගමනක් තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේගේ ඒ ගමනට කියනවා තුරිත චාරිකා කියලා. ඊළඟ අතුරිත චාරිකා. අතුරිත චාරිකා කියලා කියන්නේ පුද්ගල විශේෂයක් නැතුව වැඩම කරවීම. අතුරිත චාරිකා කියලා කියන්නේ පුද්ගල විශේෂයක් නැතුව වැඩම කරවීම. මෙන්න මේ අතුරිත චාරිකා පින්වතුනි මණ්ඩල තුනක් යටතේ භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. එකක් තමයි මහා මණ්ඩලය, අනිත් එක තමයි මධ්‍ය මණ්ඩලය, අනිත් එක තමයි අන්තිම මණ්ඩලය. මහා මණ්ඩලය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ අපි හිතමු යම් කිසි තැනක වස් සමාදන් වෙනවා. උන්වහන්සේ වස් කාලය ගත කරලා වස් සමාදන් වෙන මාස 3යිනේ. 3 මාසයක් වස් කාලය ගත කරලා උන්වහන්සේ එතනින් නික්මෙනවා. උන්වහන්සේට ඒ වස් 3 මාසයේ තුල ස්ථානේ කළ යුතු යම් කිසි ශාසනික ශාස්ත්‍රවරයෙක් වශයෙන් ඉටු කළ යුතු යම් වගකීම් කොටසක් තියෙනවා නම් ඒ 3 මාසෙ උන්වහන්සේ ඉවර කරලා ඒ කටයුත්ත ඉවර කරලා ඉවරනම් ඒ කටයුත්ත සිදු කරලා අවසන් නම් උන්වහන්සේ ආයෙමත් එතන වැඩවාසය කරන්නේ නෑ. නිකරුණේ උන්වහන්සේ වැඩවාසය කරන්නේ එතනින් නික්මෙනවා. එතකොට ඒ මාස 3 උන්වහන්සේ එතනින් වැඩ ඉඳලා එතනින් නික්මිලා ඊළඟට උන්වහන්සේ චාරිකා වැඩම කරනවා තවත් 8 මාසයක්. එතකොට එහෙම වැඩම කරලා උන්වහන්සේ ඇවිදින දුර ප්‍රමාණය යොදුන් 900ක් කියලා සඳහන් කරනවා. උන්වහන්සේ ඒ මාස 3ක් වස් සමාදන් වෙලා ඒ මාස 3න් පස්සේදී උන්වහන්සේ ඉතුරු මාස ප්‍රමාණය වැඩම කරනවනේ. ඒ ඉතුරු මාස ප්‍රමාණය වැඩම කරන දුර ඒ වර්ෂයේ යොදුන් 900යි.
අන්න ඒ චාරිකාවට තමයි කියන්නේ මහා මණ්ඩලය. අතුරිත චාරිකාවල එක කොටසක් මහා මණ්ඩලය. මහා මණ්ඩලය කියලා කියන්නේ අන්නේ චාරිකාවට. ඊළඟ දෙවෙනි එක තමයි මධ්‍ය මණ්ඩලය. මධ්‍ය මණ්ඩලය කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ උන්න වස් සමාදන් වෙල යම් කිසි තැනක වාසය කරනවා. උන්වහන්සේ ඒ වස් කාලය ගත කරලා තුන් මාසයක් ගත කරලා තවත් මාසයක් වැඩිපුර ඉන්නවා. ඒ වැඩිපුර මාසයක් ඉඳලා ඊළඟට උන්වහන්සේ ස්ථානෙන් ඔන්න යම් යම් තැන්වලට වැඩම කරනවා. එතකොට ඉතුරු මාස 8ම උන්වහන්සේ ගමන් කරන ඒ දුර ප්‍රමාණය යොදුන් 600යි. චාරිකාවේ වඩින දුර ප්‍රමාණය යොදුන් 600යි. අන්න යොදුන් 600ක් දුර වැඩම කරන චාරිකාවට කියනවා මධ්‍ය මණ්ඩලය. එතකොට ඇයි අතන මාසයක් වැඩිපුර ඉන්නේ? එතන අටකතාවේ විස්තර කරනවා. අපි හිතමු දැන් උන්වහන්සේ වැඩ ඉන්න තැන ඉන්නවා තවත් ශ්‍රාවක පිරිසක්. අර තුන් මාසයේ තුල මාර්ගඵල ලබන්න බැරි වුණා. ඒකට හේතුව තමයි ඒ ඉන්න පිරිසගේ ඉන්ද්‍රියන් දියුණු වෙලා නැහැ. ඒ නිසා උන්වහන්සේ අර ඉතුරු මාසයේ දකින්නවා මේ මාසයේ ඇතුළත මේ පිරිසගේ ඉන්ද්‍රියන් දියුණු වෙනවා. එහෙම දියුණු වුණෙන් පස්සේදී ඒ පිරිසට ධර්මදේශනාව පවත්වනකොට, එහෙම නැත්නම් කමඨහනක් දෙනකොට, යම් අවවාදයක් දෙනකොට, තවත් කෙනෙකුට ධර්මදේශනාව පවත්වනකොට, මේ වගේ කුමන හෝ ආකාරයක මිනි මේ පිරිස මාර්ගඵල ලබනවා. එතකොට අර උන්වහන්සේ දකින්නවා මිනි මෙපමණ කාලයක් ඇතුළත මිනි මේ පිරිස මාර්ගඵල ලබනවා. ඒක මාසය නම් අන්නේ මාසයක් උන්වහන්සේ අමතරව වැඩ ඉඳලා ඒ උන්වහන්සේ අර අනුග්‍රහ කළ යුතු පිරිසට අනුග්‍රහ කරලා ඉවර වෙලා උන්වහන්සේ තනින් වැඩම කරනවා. සතිපට්ඨාන සූත්‍රයේදී පවා එවැනි අවස්ථාවක් සිදු වූ බව සතිපට්ඨාන සූත්‍රයේ දන්න ඒ පිරිස දන්නවා. ඒ මාසයක් උන්වහන්සේ වැඩ ඉඳලා ඒ මාර්ගඵල ලබන්න අනුග්‍රහ කරපු ආකාරය. ඒතර අන්න එහෙම උන්වහන්සේ දැන් වස්තුන් මාසයේ වැඩ ඉඳලා ඒ තුන් මාසයේ වැඩ ඉඳලා ඊළඟට අමතරව තව මාසයක් වැඩ ඉන්නවා. එහෙම වැඩ ඉඳලා උන්වහන්සේ ඔන්න එතනින් නික්මෙනවා චාරිකාවේ වැඩම කරන්න. අන්න ඒ චාරිකාව වැඩම කරන උන්වහන්සේ යොදුන් 600ක්. එතකොට උන්වහන්සේ එකතන වැඩ ඉන්න මාස 4යි. ඊළඟට චාරිකාවේ වැඩම කරනවා ඉතුරු මාස 8 යොදුන් 600ක්. අන්න ඒ වැඩම කරන චාරිකාවට තමයි කියන්නේ මධ්‍ය මණ්ඩලය කියලා. අන්තිම මණ්ඩලය කියලා කියන්නේ සමහර අවස්ථාවල් එනවා භාග්‍යවතුන් වහන්සේ දකිනවා දැන් වස්තුන් මාසයේ උන්වහන්සේ වැඩ ඉන්නවා යම් තැනක. සමහර වෙලාවට උන්වහන්සේට ඒ ඉන්න තැන පේනවා මේ ඉන්න පිරිසක් ඉන්නවා. දෙවිවරු වෙන්න පුළුවන්, බ්‍රහ්මයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශ්‍රාවකයෝ වෙන්න පුළුවන්. ඒ ශ්‍රාවකයෝ පිරිසක් ඉන්නවා මෙන්න මේ පිරිස තව මාස 5කින්, 6කින්, 7කින්, 8කින් පසුව තමයි මේ මාර්ගඵල ලබන්නේ. ඒකට අර ඉන්ද්‍රියන් දමණය වෙන්න ඉන්ද්‍රියන් ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට දියුණු වෙන්නේ මෙනි මේ කාල පරාසය තුළ. මේ පිරිස මේ කාලේ, මේ පිරිස මේ කාලේ කියලා පිරිස් වශයෙන් හෝ එහෙම නැත්නම් ඒ කාණ්ඩායමක් වශයෙන් හෝ ඉන්නවා. එතකොට අන්න එහෙම අවස්ථාවක් ආවොත් භාග්‍යවතුන් වහන්සේ ඒ ඉන්න තැන මාස 5ක්, 6ක්, 7ක්, 8ක් වුණත් ඉන්න පුළුවන්. අන්න එහෙම වැඩ වාසය කරලා උන්වහන්සේ එතන ඒ අනුග්‍රහ කළ යුතු පිරිසට අනුග්‍රහ කරලා ඉවර වෙලා ඊළඟට තින් නැවතත් වඩිනවා චාරිකාවේ. අන්න ඒ වැඩම කරන චාරිකාවට කියනවා අන්තිම මණ්ඩලය කියලා. ඒ චාරිකාවේ උන්වහන්සේ වඩින්නේ ඉතුරු අවුරුද්ද, ඉතුරු කාල සීමාව තුළ. ඒ කියන්නේ වස් කාලේ එළඹෙනකන් උන්වහන්සේ ඉතුරු කාල සීමාව තුළ වඩින්නේ යොදුන් 300යි. යොදුන් 300ක් වැඩම කරලා ආයිමත් කොහේ හරි තැනක නැවත වස් කාලෙට එනවා. දැන් මහා මණ්ඩලයේදී යොදුන් 900ක්නේ වඩින්නේ. තුන් මාසයක් වැඩ ඉන්නවා, ඉතුරු 9 මාසෙ ඇවිදිනවා, වඩිනවා, චාරිකාවේ වැඩම කරනවා නොඑක් නොඑක් තැන්වලට. ඊළඟට ඒ නම යොදුන් 900 උන්වහන්සේ චාරිකාවේ වැඩම කරලා නැවත උන්වහන්සේ යම් කිසි තැනක වස් කාලයට එළඹෙනවා. ඊළඟට ආයමත් උන්වහන්සේ ඒතන අපි හිතමුකෝ මාස 4ක් වැඩ හිටියා කියලා. ඉතුරු මාස 8 උන්වහන්සේ යොදුන් 600ක් දුර වැඩම කරනවා. ඒ ඉතුරු වස් කාලයේ එළඹෙනක, ඊළඟ වස් කාලයේ එළඹෙනක යොදුන් 600 වැඩම කරන්නේ. ඒ 600 වැඩම කරන චාරිකාවට කියන්නේ මධ්‍ය මණ්ඩලය කියලා. ඒ චාරිකාව වැඩම කරලා ආයිමත් නැවත කොහේ හරි තැනක වස් සමාදන් වෙනවා. ඊළඟට ආයිමත් උන්වහන්සේ එතන වස් සමාදන් වෙලා අපි හිතමු එතන මාස 8ක් විතර වැඩි හිටියා කියලා. ඉතුරු මාස 4 උන්වහන්සේ ආයිමත් කොහේ හරි තැන්වල චාරිකාව වැඩම කරලා නැවතත් කොහේ හරි තැනක වස් සමාදන් වෙන්න කාලේනකන් උන්වහන්සේ චාරිකාව වැඩම කරනවා. ඒ වැඩම කරන චාරිකාව හඳුන්වන්නේ අන්තිම මණ්ඩලය. අන්තිම මණ්ඩලයේදී උන්වහන්සේ වැඩම කරන යොදුන් 300යි.
මෙන්න මෙහෙම තමයි මේ බුදුරජාන් වහන්සේ යම් තැනක ඉඳලා චාරිකාවේ වැඩම කරනවා කියලා සඳහන් කරලා තියෙනවන ධර්මයේ මෙන්න මේ තුරිත චාරිකා එක්ක එහෙම නැත්නම් අතුරිත චාරිකා. තුරිත චාරිකා කියලා මම සඳහන් කළේ හේතුවක් ඇතුව පුද්ගල විශේෂයක් ඇතුව යනවා, පුද්ගලයෙක් ගමනේ කරන හික්මවන්න කෙනෙකුට විශේෂයෙන් අනුග්‍රහ කරන්න යනවා. එහෙම නැත්නම් අතුරිත චාරිකා කියලා කියන්නේ පුද්ගල විශේෂයක් නැතුව වැඩම කරනවා. සමහරට පිරිසක් වෙන්න පුළුවන්, කණ්ඩායමක් වෙන්න පුළුවන්. ඒ වගේ කුමන හෝ කාරණාවක් මත උන්වහන්සේ වැඩම කරනවා. ඉතින් එහෙම වැඩම කරන ආකාර තුනක් තමයි මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය, අන්තිම මණ්ඩලය කියලා විස්තර කළේ. ඉතින් බුදුරජාන් වහන්සේ දැන් මෙතන ඉඳලා රජගහනුවර ඉඳලා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා එදා ඒ වස් කාලේ අවසන් වෙලා සැවැත් නුවරට. ඒ සැවැත් නුවරට වැඩම කරයින් පස්සේදී මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ ඒක දැනගන්නවා. දැනගෙන මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේට සැවැත් නුවරට බොහොම සමීපයි. ඒ නිසා කිඹුල්වත් නුවර ඉඳලා සැවැත් නුවර ජේතවනාරාමයට මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ වඩිනවා. දැන් භාග්‍යවතුන් වහන්සේත් එක්ක එදා රජගහනුවර ඉඳලා සැවැත් නුවර ජේතවනාරාමයට සියලු ශ්‍රාවකයන් වහන්සේලා වඩිනවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දිනමු ප්‍රධාන සියලු ශ්‍රාවකයන් වහන්සේලා වඩිනවා. ඉතින් මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ කිඹුල්වත් නුවර වැඩ ඉන්නේ, උන්වහන්සේ සැවැත් නුවරට වැඩම කරනවා. සාමාන්‍යයෙන් පිංගතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්ව හඳුන්වන්නේ මහරජෙක් හැටියට. රජවරු අතර ශ්‍රේෂ්ඨ රජේ, දෙවිවරු අතර ශ්‍රේෂ්ඨ දෙවියේ, බ්‍රහ්මියෝ අතර ශ්‍රේෂ්ඨ බ්‍රහ්මී, මේ විශ්ව ධාතු අතර සියලු සත්‍යයන් අභිභවනය කරගෙන වැඩ ඉන්න නිසා භාග්‍යතුන් වහන්සේ සියලු සත්‍යයන්ට ඉහලින් වැඩ ඉන්නවා. අභිභවනට්ඨේන තථාගතෝ හෝති කියලා ඔය තථාගත කියන වචනේ අට ආකාරයට විස්තර කරන තැනදී පවා දේශනා කරලා තියෙනවා. දැන් මම මේ කියන්න ගත්තේ බුදුරජාන් වහන්සේ කියන ශ්‍රේෂ්ඨ රජෙක්. ඒතොර ශ්‍රේෂ්ඨ රජෙක්ව මුණ ගැහෙන්න සාමාන්‍ය ප්‍රාදේශීය පාලකයෙකුටවත් බෑ. සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨ රජෙක්ව මුණ ගැහෙන්න නම් ඉස්සර වෙලා ඒ රජුට සම්බන්ධතා තියෙන කෙනෙකු මුණ ගැහෙන්න ඕන. ඒ කෙනා මුණ ගැහිලා ඒ කෙනාගේ මාර්ගයෙන් රජුගේ ළඟ ඉන්න කෙනෙකු මුණ ගැස දැන හඳුන ගන්න ඕන. ඒ රජුගේ ළඟ ඉන්න කෙනා දැන හඳුනාගෙන තමයි රජු මුණ ගැහෙන්නේ. අන්න ඒ වගේ තමයි සාමාන්‍ය කෙනෙක් කෙලින්ම ගිහිල්ලා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දියක්. දැන් මේ කතා කරන්නේ ආචාර සම්පන්න භාවයන්, ආචාර ගෝචර භාවයක් ගැන මේ කතා කරන්නේ. ඉතින් නමුත් දැන් බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන නම් ගොඩක් වෙලාවට ශ්‍රාවකයෝ කරන්නේ එක්කෝ අසෝ මහ ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉස්සලා මුණ ගැහෙනවා, එහෙම නැත්නම් අග ශ්‍රාවකයන් වහන්සේ මුණ ගැහෙනවා, එහෙම නැත්නම් අපේ උපස්ථායකයන් වහන්සේ, අග්‍ර උපස්ථායකයන් වහන්සේ වන ආනන්ද හාමුදුරුවෝ මුණ ගැහෙනවා. ඒ හරහා තමයි භාග්‍යවතුන් වහන්සේගේ ළඟට යන්නේ. නමුත් පිංගතුනි මෙතන විශේෂ දෙයක් වෙනවා. මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ මේ කිසිම කෙනෙක්ගේ ළඟට යන්නේ නැතුව උන්වහන්සේ කෙලින්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කුටියට වඩිනවා. ඒක විශේෂය. ඒ විශේෂය මොකද්ද? මොකද්ද එතන තියෙන විශේෂත්වය? මහරජෙක්ව මුණ ගැහෙන්න ඊට වඩා පහළින ශ්‍රේෂ්ඨ රජෙකුට තවත් කෙනෙකුගේ අවසරයක් අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේට තවත් කෙනෙකුගේ අවසරයක් අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ළඟට කෙලින්ම මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ වැඩම කළේ. මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ මේ ශාසනයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට සමීප කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේට සමීප නොවන කෙනෙකුට තමයි භාග්‍යවතුන් වහන්සේව මුණ ගැහෙන්න තවක් කෙනෙක් මුණ ගැහෙන්න ඕන. හරියට කියන්නේ සංග්‍රහමය දිනු මහයෝධයෙක් වගේ භාග්‍යවතුන් වහන්සේට සමීප කෙනා. මොකද දැවැන්ත යුද්ධයක්, දරුණු යුද්ධයක් පරාජය කරපු ශක්තිවන්ත යෝධයෙකුට රජතුමාව මුණ ගැහෙන්න විශේෂින් අවසර ගන්න ඕනනේ. කෙලිම යන්න පුළුවන් අවසර ගන්න. ඒ වගේ තමයි මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේටත් තවත් කෙනෙකුගේ අවසර ගන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්න. මොකද මේ බුද්ධ ශාසනයේ වල්ලබෝ, බුද්ධ ශාසනයේහි ලෞතුරා භාග්‍යවතුන් වහන්සේට අතිශයින්ම සමීප උත්තමී මන්තානි පුත්තපුන්න මහරහතන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ කෙලිම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. මුණ ගැහෙන්න ගිහිලා බුදුරජාන් වහන්සේ සමග ධර්ම කතාවක් කතා කරනවා. උන්වයි ධර්ම කතාව කතා කරන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා උන්වහන්සේට ඇහෙනවා මේ පුන්න කියලා නමක් කියනවා. එතකොට දැන් උන්වහන්සේට මතක් වෙන වෙලේ
මේ සාරිපුත්ත හාමුදුරුව නිතර මේ පුන්න හාමුදුරුව ගැන විමසනවා. මොකද උන්වහන්සේට ලොකු කැමැත්තක් තියෙනවා මේ පුන්න හාමුදුරුව මුණ ගැහෙන්න. පුන්න හාමුදුරුවන්ගේ ගුණකතා වහලා උන්වහන්සේව දකින්න උන්වහන්සේට එක කතා කරන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසා අර හාමුදුරුවන්ට එක මතක් වෙලා ඒ පණිවිඩය ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරුවන්ට මතක් කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ නිතර නිතර මේ මන්තානිපුත්ත පුන්න කියලා ස්ත්‍රීයන් වහන්සේ නමකගේ ගුණ වර්ණනාවක් කරනවා. ස්වාමීනි, යන්නේ තෙරුන් වහන්සේ දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. භාග්‍යවතුන් වහන්සේ සමග දැහැමි කතාවක් කතා කරලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා දිවා විහරණය සඳහා දහවල් වාසය සඳහා ස්වාමීනි උන්වහන්සේ අන්දවණේට වැඩම කළා. මෙනි මෙහිම කියනකොටම සාරිපුත්ත මහරහතන් වහන්සේ මොකද කළේ? උන්වහන්සේ හිඳිනා සම්කඩ අකුලාගෙන, ඒ වෙලෙම හිඳිනා සම්කඩ අකුලාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ වඩින අන්දවණයට පසුපසින් වැඩම කළා. එතන තට්ට කතාවේ බොහොම විශේෂ කාරණාවක් දක්වලා තිනවා. මේ කරුණ මම හිතනවා පිංඔතුනි මගහරින සුදුසු නැති කරුණ. මොකද ගණක මොග්ගල්ලාන සූත්‍රයේ පිංඔතුනි විශේෂයෙන් සඳහන් කරනවා සීල සම්පන්න භාවයේ තමයි මේ ශාසනයට බැසගත්තු ශ්‍රාවකයා පළමුවෙන්ම මේ ශාසනයේ කළ යුතු ප්‍රතිපදාව, වැඩි යුතු ප්‍රතිපදාව. ගණක මොග්ගල්ලාන අහනවා බුදුරජාන් වහන්සේගෙන්, ස්වාමීනි මේ පූර්වාරාමයේ හදන්න අඩිතාලමේ ඉඳලා බිත්ති නග්ගවලා ඊළඟට තමයි වහල සෙවිලි කරේ. ඒකේ ක්‍රමවේදයක් තිබුණා. දැන් ගණක මොග්ගල්ලාන කියලා කියන්නේ ගණකාධිවරේ. ස්වාමීනි, අපි ළඟට ගණන් ඉගෙන ගන්න කෙනෙක් ආවම අපි ඒ කෙනාට මේ මුල ඉඳලා කරගෙන යන්න වැඩපිළිවෙලක් දෙනවා. එකේ ගණන් ඉගෙන ගන්න, දෙකේ ගණන් ඉගෙන ගන්න. ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාසනේ මේ නිවන් දකින්න ශ්‍රාවකයාට තේ වගේ මොනවා හරි ආරම්භ කරන්න ඕන තැනක්, වඩන්න ඕන තැනක්, නිමා කරන්න ඕන තැනක් කියලා පිළිවෙලක් තියනවද කියලා අහනවා. මුලමෙදාක කියලා පිළිවෙලක් තියනවද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඕ තියෙනවා ගණක මොග්ගල්ලාන. මොකද්ද මගේ ශාසනේ මේ ශාසනයට බැසගත්තු පළවෙනි ශ්‍රාවකයා කරන්න ඕන වඩන්න ඕන ප්‍රතිපදාව? අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි, අනුමාත්‍ර වරදෙහි පවා බය දකින කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒක තමයි පළවෙනි. දෙවෙනි එක තමයි ඊළඟට ඒ ශ්‍රාවකයා ආචාර ගෝචර සම්පන්න වෙන්න ඕන. මේ ආචාර ගෝචර සම්පන්න භාවය කියන එක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශාසනේ නිවන් දකින ශ්‍රාවකයාගේ නිවනට යන මගේ පිරියුතු ප්‍රතිපදාවේ දෙවනි අංගය හැටියට තමයි හඳුන්වන්නේ. අද බටහිර ලෝකයේ කතා කරන ඩිසිප්ලින් කියන ඒවා මේ ආචාර ගෝචර සම්පන්න භාවයෙන් තමයි කතා කරන්නේ. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සාකච්ඡා කරනවා. සමහර වෙලාවට සමහර කරුණු කෙනෙකුට කියනකොට නිවන් දකින්න ඕනද කියලා අහනවා. වඳින ඉරියව්ව, ඇවිදින විදිය, කතා බහ කරන විදිය, හිඳ ගන්න විදිය, ආහාර ගන්න පිළිවෙල, ජලය පානය කරන පිළිවෙල, මෙනි මේවා අපේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල පිඟති වෙනම සාකච්ඡා කරලා තියෙනවා කරුණු ගණනාවක් තොලි. ඒකට තමයි කියන ආචාර ගෝචර සම්පන්න වෙනවා කියලා කියන්නේ. නිවන් දකින්න යන ශ්‍රාවකයාට අත්‍යවශ්‍යම වන කොටසක් තමයි මේ කොටස. ඒ කොටස සම්පූර්ණ කරගන්න බැරි වුණොත් පිංගුතුනි අපි කොයිතරම් සීලෙන් පරිපූර්ණ වුණත් ඉතනින් යහා පැතට අපට ඒ ගමන යන්න බැරි වෙනවා. මොනවද ආචාර ගෝචර සම්පන්න බව? ඒවා පිංගුතුනි සාකච්ඡා කරණියොත් වෙනම දේශනා මාලාවක් හැටර සාකච්ඡා කරන්න වෙනවා. එහෙම වුණොත් අපි අර නිතර කතා කරන වගේ මේ රතවිනිත සූත්‍ර දේශනාව වෙන පැත්තකට යනවා. ඒ වගේම තමයි තවත් දේශනා මාලාව දීර්ඝ වෙන්නත් පුළුවන්. මේ දේශනා මාලාවේ අන්තිම හරියට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. අපිට තව එක දේශනාවකින් වගේ මේ දේශනාව අවසන් කරන්න පුළුවන්. නමුත් මෙතන මේ විශේෂ අවස්ථාවකට ආපු නිසා තමයි මම මේක නතර කරලා මේ කොටස වෙනම අපේ පින්වතුන්ට පැහැදිලි කරන්න ඕන කියලා හිතුවේ. මොකද මේ වගේ කාරණාවල් මගහරින සුදුසු නෑ. මොකද ගොඩක් දෙනෙකුට හිතෙනවනේ ඌව මොකටද නිවන් දකින්න, ඕවත් එක නිවන් දකින්නේ කොහොමද, බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන ඕක නෙවෙයි නිවන කියලා යනාදී වශයෙන් මේ තමන්ගේ හිතලු තමන් ප්‍රකාශ කරනවා, තමන්ටින සංකල්ප තමන් ප්‍රකාශ කරනවා. ඒක ධර්මයේ තියෙන දෙයක්ද නැති දෙයක්ද, භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක්ද,
භාග්‍යවතුන් වහන්සේ වදාළ නැති දෙයක්ද? මේ කිසිවක් හොයන්නේ බලන්නේ නැතුව තමන්ගේ හිතළු ප්‍රකාශ කරනවා. මං හිතන්නේ සංසාරයට කරගන්න බරපතලම අනතුරක් තමයි ඒක. තමන්ගේ සසරට කරගන්න භයානකම අනතුරක් තමයි පින්වතුනි මේ බුදුරජාන් වහන්සේගේ ධර්මීය සම්බන්ධයෙන් තමන්ට පේන තමන්ට දැනෙන දේවල් ප්‍රකාශ කරණියෑම. කරන්න කමක් නෑ. හැබැයි ඒක කිරීම හරියට බෝම්බයක් නිෂ්ක්‍රිය කරනවා වගේ වැඩක්. බෝම්බයක් නිෂ්ක්‍රිය කරන කෙනෙක් අපි හිතමු බෝම්බ 1000ක් නිෂ්ක්‍රිය කරා කියලා. හැබැයි 1001 වෙනි එක මොහො නිෂ්ක්‍රිය කරන්න යද්දී ඒකේ අපි හිතමු වයර් එකක් කපන එකක් තියෙන කියලා. ඒ කපන්න ඕන වයර් එකක් වෙනුවට වෙන වයර් එකක් කපනවා. එතකොට බෝම්බිය පුපුරනවා. හැබැයි ඔහුට සමාවක් තියනවද 1000ක් හරියට කරා මේ 1001 වෙනි එකයි වැරදුනේ කියලා? සමාවක් නැහැ. ඊට ඒකටත් වඩා භයානක දෙයක් තමයි පිඟුතුනි මේ ධර්මීය පරිහරණය කරද්දී. මේ ධර්මීය පිළිබඳව තමන්ට දැනෙන අදහස් ප්‍රකාශ කරන්න ගියාම, තමන්ට දැනෙන හිතළු ප්‍රකාශ කරන්න ගියාම, මොකද දැන් සාමාන්‍ය ලෞකිකව අපිට දියුණු වෙච්ච ප්‍රඥාවක් තියෙනවා. මං පසුගිය දේශනාවකත් ඒ කාරණා වෙනම පැහැදිලි කරා. අපිට පිඟුතුනි මේ ලෞකික දේවල් වලින් දියුණු වෙච්ච දැනුමක් අපි ළඟ තියෙන්නේ. අපි ළඟ ප්‍රත්‍යක්ෂ ඥානයක් නැහැ. ඒකට මම උදාහරණ පැහැදිලි කරා. ඒ කාරණා විස්තර කරද්දී මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ අනුමාන ඥානෙ අතර තියෙන වෙනස දැන් අපි ළඟ තියෙන අර යම් යම් දේවල් මත දියුණු වෙච්ච ප්‍රඥාවෙන් අපි හැම දෙයක්ම අනුමාන කරනවා. මෙහෙම වෙන්නේ නැති. දැන් අර අනුමානයට බැසගන්නේ නැතුව අපි ඕක යනවා ප්‍රත්‍යක්ෂ පැත්තට. මෙනි මේකයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන මෙනි මේකයි කියන තැනට එනවා. එතකොට ඒ වෙලාවට අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සමහර පැත්තක් Tamanට මගහැරෙන්න පුළුවන්. සමහරට මේ මගහැරෙන පැත්ත Tamanට නැති නිසා ඒකින් නිවනට Tamanට ලොකු බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාවල් පරිහරණය කරනකොට අපි හරියට පරිස්සම් වෙන්න ඕන. නිවන් දකින්න යන මගේදී අපි බුදුරජාණන් වහන්සේගේ වචනීය මගහැරලා කිසි කෙනෙකුට මේ ශාසනය යන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ වචනියම තමයි අපි හැම වෙලාවකම ප්‍රායෝගිකව පුහුණු කරන්නට ඕන. ඒ නිසා තමයි උන්වහන්සේ පිළිබඳව සද්ධාව පිහිටුව ගන්න කෙනා හැම මොහොතකම හිතන්නේ බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රු, මම ශ්‍රාවකේ. භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ ජානාති භගවා නාහං ජානාමි, මම මොනවද දන්නේ නේ. හැම වෙලාවකම හිතන්න ඕන මම මොනවද දන්නේ නේ. මොකද දන්නේ නෑ කියන තැන ඉන්නකොට තමයි අපිට ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙන්නේ. දන්නව කියලා තැන ඉන්නකොට ගොඩක් දේවල් තේරුම් කරගන්න බැරි වෙනවා. මම මේ අමතර විස්තරය පැහැදිලි කරේ මේ කාරණාව මොකටද මෙහෙම විස්තර කරන්නේ, මේ තරම් විශේෂ වෙන්නේ කියලා ගොඩක් දෙනකොට තේරෙන්නේ නැති වෙනවනේ. ඒ නිසා මම මේ කාරණාව විස්තර කරන්න ඕන නිසා මේ අමතර කොටසක් මේකට එකතු කළේ. පිංගතුනි, සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් අන්දවණයට වඩිනවා මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ සමග. එතන බොහොම විශේෂ කරුණක් කියනවා. ඒ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේගේ ළඟටම වඩින්නෙත් නෑ. වඩිනකොට උන්වහන්සේ වේගයෙන් වැඩියා නම් මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේගේ ළඟින්ම තමයි වඩින්නේ. ඒ වගේම තමයි දුරින් වඩින්නෙත් නෑ. දුරින්ම වඩිනකොට මගහැරෙන්න පුළුවන්. ළඟින්ම වඩිනකොට වෙන්නේ මොකද්ද? අර මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේට බාධාවක් වෙන්න පුළුවන්. බලන්න මේ ආරණ වහන්සේ කොච්චර සිහි නුවණින් මේ කාරණාව සියුම්ව හිතනවද? ඒ නිසායි උන්වහන්සේ මුලින් මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ තරමක් වේගෙන් වැඩියා නම් මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේව ඉතා ඉක්මනින් උන්වහන්සේට ලඟ වෙලා කතා කරන්න පුළුවන්. හැබැයි එහෙම කතා කළොත් අර මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ වඩින ගමනට ඒක බාධාවක් වෙනවා. උන්වහන්සේට ඒකෙන් කරදරයක් වෙනවා. බලන්න දැන් අනිකා ගැන හිතලා තමයි සාරිපුත්ත හාමුදුරුවෝ හිමින් වඩින්නේ. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ තරම් කොයි ඒ අතරින් ගත්තම කොයිතරම් ගුණාධිකද කියලා. මොකද දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හිමින් වැඩම කරන්නේ කවුරු ගැන හිතලද? උන්වහන්සේට වඩා වැඩිහිටි කෙනෙක්, උන්වහන්සේට වඩා ගුණාධික කෙනෙක් ගැන හිතලද? නැහැ. ශ්‍රාවක භූමියේ පරතරටම ගියපු උත්තමයා තමයි සාරිපුත්ත හාමුදුරුවෝ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේට වඩා පහළ මට්ටමේ ඉන්නේ ගුණේනුත් අඩු. ඒ උත්තමයන් වහන්සේට තමන් නිසා කරදරයක් වෙයි කියන බයට සාරිපුත්ත හාමුදුරුවෝ දුරින් වැඩම කරන්නේ. දුරින් කියන්නේ ගොඩාක් දුරුනුත් නෙමෙයි, ගොඩාක් ළඟිනුත් නෙමෙයි.
ගොඩාක් ළඟින් වැඩම කරත් සමහරලාවට මන්තානේ පුත්තපුන්න මහරහතන් වහන්සේට පුළුවන් පසුපස හැරලා අහන්න ස්වාමීන් අයියෝ ඔබහන්සේ හදිස්සියෙන් වඩින්නේ. ඒ වගේ බාධක ඇති වෙන්න පුළුවන්. බලන්න පින්වතුනි මේ වගේ ධර්මයේ තිබෙනවා හරි ලස්සන කාරණා. ඒවා හරි සියුම් හරි රසවත්. නමුත් අපිට අපි මේ කාරණාවල් පිළිබඳ අවධානයක් යොමු කරන්නේ නැති නිසා මේ ගුණවතුන්ගේ ගුණයන් පිළිබඳ අවධානයක් යොමු කරන්නේ නැති නිසා සමහර අවස්ථාවන් වලදී අපිට මේ කාරණාවල් පිංගුතුනි මගහැරෙනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ අසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ කතා අපේ පිංගුතුන්ට පැහැදිලි කරන්න. එතනදීත් අපේ මූලික අරමුණක් වෙනවා මේ ශ්‍රාවක භූමියේ ඉන්න ඒ උත්තමයන් වහන්සේලාගේ ළඟ කොයිතරම්නම් ගුණ තිබුණද කියලා. මේ දේශනාව අවසානයේදීත් එවැනිම ගුණයක් පින්වතුනි අපේ පින්වතුන්ට අහගන්න පුළුවන්. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ අතර වෙච්ච සංවාදයක් පිළිබඳව. ඒක හරිම විචිත්‍රවත්. ඒ වගේම තමයි ඒ ගුණවතුන්ගේ අති විශේෂ ගුණයක් පින්වතුනි මෙතනින් ඉස්මතු වෙනවා. දැන් මේ කාරණාවල් මම මේ පැහැදිලි කරන්නේ එක පැත්තකින් මේ ගුණවතුන්ගේ ගුණයක් අපේ පින්වතුන්ට දැනගන්න තියන්නත්, ඒ වගේම තමයි අපේ පින්වතුන්ගේ ජීවිතවල අන්න එවැනි ගුණධර්ම පුරුදු පුහුණු කරගන්න. මොකද මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකේ, අපි කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකේ. එහෙමනම් මේ ශ්‍රාවක භූමියේ ඉන්න අපි හැම දෙනා තුළම මෙන්න මෙවැනි ගුණධර්ම දියුණු කරගන්නක ඉතාම වටිනවා. එනිසයි මම මේ කාරණාව මෙතනදී විස්තර කරේ අමතර කොටසක් අමතර කාරණාවක් හැටියට. සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේගේ ගමනට බාධාවක් ඇති වෙන්නේ නැතුව සාරිපුත්ත හාමුදුරුවෝ හිමින් වැඩම කරනවා. දැන් මෙතන බාධාවක් ඇති නොවනවා කියලා මම මතක් කළේ දැන් සාරිපුත්ත හාමුදුරුවෝ යන්නේ තමන්ගේ අවශ්‍යතාවයකට. මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ යන්නේ උන්වහන්සේගේ අවශ්‍යතාවයකට. එතකොට තමන් වහන්සේගේ අවශ්‍යතාවය නිසා අර ශ්‍රාවකයන් වහන්සේගේ අවශ්‍යතාවයට බාධාවක් වෙයි කියන බිය තමයි මෙතන තියෙන්නේ. ඒකේ මෙතන තියෙන ගුණය ඒ උන්වහන්සේට කරදරයක් ඇති නොවන විදියටයි සාරිපුත්ත හාමුදුරුවෝ වැඩම කරන්නේ. දැන් සමහර වෙලාවට අපේ පින්වතුන් ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන යනවා. ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරනවා. ස්වාමීන් වහන්සේලාට ධර්මදේශනාවකට ආරාධනා කරනවා. ඒ වෙලාවට තමන්ගේ ආරාධනාවක් තමයි. තමන් කරන ආරාධනාවක්. හැබැයි උසස් ආචාර ගෝචර සම්පන්න බවක් කියලා කියන්නේ තමන් කතා කරපු ගමන් එකවරම තමන්ගේ ආරාධනාව කරන්න එපා. උන්වහන්සේට කතා කරලා පළමුව මහන් වුණ ස්වාමීනි ඔබහන්සේට දැන් මේ වෙලාවේ මමත් එක කතා කරන්න මට මොහොතක් ඔබහන්සේට එක කතා කරන්න වෙලාව තියෙනවද? උන්වහන්සේ යම් කටයුත්තකට වඩිනව වෙන පුළ යම් දෙයක් වෙනව වෙන පුළුවා. ඔබහන්සේට අවසර තියෙනවද මමත් එක කතා කරන්න? අන්න ඒ අවසරය ලබාගෙන ඊළඟට කතා කරන්න. ඒක ස්වාමීන් වහන්සේ නමකට විතරක් නෙවෙයි අපේ පින්වතුන් ජීවිතේ පුරුද්දක් ඇති කරගන්න තවත් කෙනෙකුට කතා කරන්න කලින් ඒ ඇමතුම අරගෙන ඒ කෙනාගෙන් අහන්න මට ඔබත් එක්ක මේ වෙලාවේ කතා කරන්න පුළුවන්ද? කතා කරන්න වෙලාව තියෙනවද? එහෙම නැතු අපි එකපාරට ඇමතුම අරගෙන අපේ තියෙන කාරණාව අපි ඒ කෙනාට ප්‍රකාශ කරන්න යෑම සමහර වෙලාවට ඒ කෙනාට කරදරයක් වෙන්න පුළුවන්. සමහරලාට අපි කියන කතාව විනාඩි 15ක් සමහරට විනාඩි 30ක් පැයක් වගේ කාරණාවක් වෙන්න පුළුවන්. එතකොට ඒ කෙනාට ඒ පැය කියන කාලය මම වෙනුවෙන් ගත කරන්න පුළුවන්ද? සමහරලාට මට අනුකම්පා කරලා ඒ කෙනාගේ යම්කිසි කටයුත්තක් පාඩු කරගෙන කාලය වෙන් කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ පාඩු කරගන්න වැඩේ මොකද්ද කියලා අපි දන්නේ නැහෙනි. සමහරලාට අපි ස්වාමීන් වහන්සේ නමකට කතා කරනවා. උන්වහන්සේත් එක්ක ඒ කතාව පැයක කතාවක්. සමහරලාට උන්වහන්සේට දාන වෙලාව. දැන් අපේ කතාවට අර උන්වහන්සේ කරුණාවන්ත නිසා උන්වහන්සේ අනුකම්පා කරන නිසා සමහර වෙලාවට උන්වහන්සේ තමන්ගේ කතාවට බාධා නොකරනව වෙන්න පුළුවන්. උන්වහන්සේ තමන්ට ඒ අවශ්‍යතාවය වෙනුවෙන් කැප වෙනව වෙන්න පුළුවන්. ඒ කරුණාව නිසා සමහර වෙලාවට උන්වහන්සේ කරුණාව දක්වන්නේ තමන්ගේ විශේෂ කටයුත්තක් පාඩු කරගෙන. ඒක දාන වෙලාව වුණොත්, ඒක බණකට වඩින වෙලාවක් වුණොත්, ධර්ම දේශනාවක් කරන සූදානම් වෙන වෙලාවක් වුණොත්, උන්වහන්සේ ධර්ම දේශනාවකට සූදානම් වෙන වෙලාවක් වුණොත්, උන්වහන්සේ භාවනාවක් කරන වෙලාවක් වුණොත් අපේ පින්වතුන් හිතන්නේ ඒකෙන් උන්වහන්සේට කොච්චර පාඩුවක් වෙනවද? ඒ පාඩුව නිසා ඒ අපේ අවශ්‍යතාවය අපිට කොච්චර ඒකෙන් අලාභයක් වෙනවද? අපි අකුසල කර්මයක් කරගන්නවද?
එනිසා පිංහතුනි කාට කතා කළත් මේක උසස් ආචාර ගෝචර සම්පන්න බවක් කාට කතා කළත් ගියපු ගමන් තමන්ගේ අවශ්‍යතාවය කියන බ බුදුරජාන් වහන්සේගේ ළඟත් ඒක තිබුණා. උන්වහන්සේ තමන් වහන්සේගේ ළඟට එන හැම කෙනෙකුටම එක වර දේශනා පවත්වන්න ගියේ. උන්වහන්සේ ඒ දේශනා පවත්වන්න ආරම්භ කරන එකවර උන්වහන්සේ මුලින්ම කළේ ආපු කෙනත් එක සතුටු සාමීචීව කතා කරනවා. සතුටු වියුතු කතා, සිහි කළ යුතු කතා කියලා අපි නිතර කියන්නේ. කොහොමද දුක සැප, හොඳින් ඉන්නවද, මිනි මේ වගේ කතා කතා කරලා තමයි කතාව පටන් ගන්නෙ, දේශනාවක් පටන් ගන්නෙ. ඒවා ආර්යයන් වහන්සේලා ගරු කරන මේ ස්වභාව දහම පවා උසස් ලෙස ගරු කරන උසස් ආචාර ගෝචර සම්පන්න භාවයන් ඒවා තමන්ගේ ජීවිතය තුළ පිංගුතුනි දියුණු කරගන්න. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ සමග පසුපසින් අන්දවණේට වැඩම කරලා මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ අන්දවණේ එක්තරා රුක්ෂ මූලයක වැඩවාසය කරදී එක නුගරුක මුලක උන්වහන්සේ වැඩවාසය කරන්නේ. ඒ නුගරුක මුල උන්වහන්සේ වැඩවාසය කරනකොට සාරිපුත මහරහතන් වහන්සේ ඒ ස්ථානෙට ගිහිල්ලා උන්වහන්සේ ඉන්න තැනීම වාඩි වෙලා උන්වහන්සේත් එක්ක මෙනි මේ සතුටු විය යුතු කතා, සිහි කළ යුතු කතා පවත්තලා ඔන දේශනාව ආරම්භ කරනවා. මෙනි මෙතන විශේෂ කාරණාවක් පින්වතුනි දේශනා කරනවා. ඒ කාරණාවත් අති විශේෂ කාරණාවක්. ඒ තමයි සාරිපුත මහරහතන් වහන්සේ මෙතනදී මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේගෙන් බොහොම වැදගත් කාරණාවක් අහනවා, වටින කාරණාවක් අහනවා. වැදගත් කාරණාවක් කියනට වඩා වටින කාරණාවක් අහනවා. ඒ තමයි ආයුෂ්මතුනි, ඔබ මේ ශාසනයේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෙක්ද කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ කියනවා, එහෙමයි ස්වාමීනි. භගවත් භගවතිනෝ ආවසෝ බ්‍රහ්මචරයන් උසති. ඔබ වහන්සේ මේ බඹසර වාසය කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ කෙනෙක් හිටියද කියලා අහන්නේ. ඒ කියන්නේ ඒ කාලේ පින්වතුනි මේ පැවිදි භාවයට පත් වෙනවා කියන එක අපේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ පමණක් සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. ඒ කාලේ ඒ වගේ ශාසන ගණනාවක් තිබුණා. බුදු බව ලබලා කියලා හිතාගෙන හිටපු ශාස්ත්‍රවරු ගණනාවක් හිටියා. ධර්මී කියලා ගොඩාක් දේවල් තිබුණා. ශ්‍රාවකයෝ කියලා ගොඩාක් පිරිසක් හිටියා. සමහර ශ්‍රාවකයෝ සිවුරු දරණ විදි එක විදියයි. මේ සිවුරු දරණවා කියන කාරණාව පින්වතුනි බුදුරජාන් වහන්සේගේ ශාසනයේ විතරක් සිද්ධ වෙච්ච එකක් නෙවෙයි. දැන් බලන්න ප්‍රජාපති ගෞතමිය සිවුරු දරාගෙන මහණෙමින් කලින් සිවුරු දරාගෙන තමයි බුදුරජාන් වහන්සේගේ ළඟට යන්නේ. කාශ්‍යප හාමුදුරුවෝ ගිහිව ඉඳගෙන සිවුරු දරාගෙන තමයි බුදුරජාන් වහන්සේගේ ළඟට යන්නේ. එතකොට එහෙම සිවුරු දරාගෙන යන්නේ ඒ කාලේ පැවිදි කියලා වෙනම සම්ප්‍රදායක් තිබුණා. එතකොට ඒව වෙනම නිකායක් හැටියට තිබුණා. ඉතින් දැන් මෙතනත් මේ සාරිපුත්ත හාමුදුර අහන්නේ ඒකයි, භගවතිනෝ ආවසෝ බ්‍රහ්මචරියං උස්සති. ආයුෂ්මතුනි ඔබ වහන්සේ මේ බඹසර වාසය කරන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේද කියලා අහනවා. ඒලා කියනවා ඒව මාවසෝ, එහෙමයි ස්වාමීනි, මම මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි තමයි මේ පැවිද්ද දරන්නේ. අන්න ඊළඟට බුදුරජාන් වහන්සේ ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පොන්න මහරහතන් වහන්සේ සමග විශේෂ ප්‍රශ්න පිළක් අහගෙන යනවා. ඒ තමයි සප්තවිසුද්ධිය. මේ දේශනා මාලාවේ විශේෂම කාරණාව තමයි මෙන්න මේ සප්තවිසුද්ධිය. අපි දස කතා විස්තර කළා, ඒ වගේම තවත් අමතර බොහෝ කරුණු විස්තර කළා. නමුත් මේ රතවිනීත සූත්‍ර දේශනාවේ මුල හැටියට ගත්තොත්, මූලික කාරණාව හැටියට ගත්තොත් ඇත්තට මේ දේශනාවේ කතා කරන්නේ මෙනිමෙ සප්තවිසුද්ධිය. ඉතින් මෙතනින් යහා පැත්තට සීල විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, චිත්ත විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මෙන්න මේ සප්තවිසුද්ධිය පිළිබඳව සාකච්ඡා කරනවා. අපි ලබන සතියේ දේශනාව තුළ මෙනිමෙ සප්තවිසුද්ධිය පිළිබඳ වෙනම සාකච්ඡා කරමු. හැබැයි ඉතාම කෙටියෙන්. මොකද සප්තවිසුද්ධිය ගත්තොතින් අති දීර්ඝයි. නිවන කියන එක නිවන් දකින්නේ කොහොමද කියන එක කෙනෙකුට කෙටියෙන් කියන්න නම් කියන්න තියෙන්නේ මෙන්න මේ කරුණු හත. අපිට කෙනෙක් ඇහුවොතින් මම වෛද්‍යවරයෙක් වෙන්න ඕන, වෛද්‍යවරයෙක් වෙන්න මම කොහොමද යන්න ඕන කියලා කෙටියෙන් කියන්න කියලා කිව්වොතින් කියන්න වෙන්නේ ඉස්කෝලේ යන්න ඕන, සාමාන්‍ය පෙළ කරන්න ඕන, උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් කරන්න ඕන, ඊළඟට වෛද්‍ය පීඨයකට ඇතුළත් වෙන්න ඕන, ඊළඟට වෛද්‍යවරයෙක් වෙන්න ඕන. ඔහොමනේ කියන්නේ වෙන්නේ. හැබැයි ඕක කෙටියෙන් කිව්වට ඒක ඇතුලේ කරන්න තියෙන වැඩ ඊට වඩා
ගැඹුරුයිනේ. අන්න ඒ වගේ තමයි නිවන් දකින්නේ කොහොමද කියලා කෙනෙක් ඇහුවොතින් කෙටියෙන්. සමහර වෙලාවට සමහර දෙනෙක් ධර්මදේශනාවට මාතෘකා දෙනවා. අපි නිවන් දකින්නේ කොහොමද? නිවන් දැකීම සඳහා වැඩි යුතු මඟ මොකද්ද? නිර්වාණේ අරමුණු කරගෙනම ස්වාමීන් වහන්සේ දේශනාව පවත්වන්න කියලා සමහර දෙනා එහෙම දේශනාවලට මාතෘකා දෙනවා. සමහර මාතෘකාවල් ගත්තොත් ඉන්නම් ලොකු ගැළපීමක් නැහැ. හැබැයි මිනි මේ කාරණාව මම මෙතන කියන්නේ කෙනෙක් කෙනකින් ඇහුවොතින් නිවන් දකින්නේ කොහොමද කියන එක කෙටියෙන් කියන්න කියලා. කෙටියෙන් කියන්න තින්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගාමග්ග ඥාන දසන විසුද්ධිය, පටිපදා ඥාන දසන විසුද්ධිය, ඥාන දසන විසුද්ධිය කියලා ඔන්නෝය ක්‍රමයට තමයි කියන්න වෙන්නේ. ඒක අර වෛද්‍යවරයෙක් වෙන්නේ කොහොමද කියලා කෙටියෙන් කිව්වා වගේ. ඒක ඒ තරමටම ගැඹුරුයි. නමුත් මේ ගැඹුරු කාරණාව ලබන සතියේ දේශනාවේදී මම අපේ පින්වතුන්ට බොහොම අවබෝධ කරගන්න පුළුවන් වෙන විදියට අපි දේශනා කරන්න උත්සාහ ගන්නවා. මම හිතනවා සප්තවිසුද්ධිය පිළිබඳ අපේ පින්වතුන්ට ඒ දේශනාව තුලින් යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. එhmenan අපි බලමු සාරිපුත්ත මහරහතන් වහන්සේ, මන්තානිපුත්ත පොන්න මහරහතන් වහන්සේ අතර වෙච්ච මේ සප්තවිසුද්ධිය පිළිබඳ සංවාදය මොන වගේද කියලා අපි ලබන සතියේ දේශනාවෙදි සාකච්ඡා කරමු. එhmenan අද දේශනාවට තිබෙන කාල වේලාව නිමවටපත් වෙලා තිබෙනවා. අපි අද දවසේ සාකච්ඡා කළේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මන්තානිපුත්ත පොන්න මහරහතන් වහන්සේව මුණගැහෙන්න ගියපු ආකාරය පිළිබඳව. එhmenan අද අපි මේ දේශනාව නිමවටපත් කරනවා. දේශනාව තුලින් ළඟා කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අද දේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ට අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ දරණ විශේෂයෙන්ම net රේඩියෝවේ සභාපතිතුමන් වන නිහාල් සෙනවිරත්න ඈපා මහත්මා, එතුමාගේ සහෝදර සහෝදරියන්, මේ පවුලේ පින්වතුන් එකට එකතු කරගෙන තමයි මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. ඉතින් එතුමා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා වසර 38කට පෙර මිය පරලෝ ගියපු නාවල කොස්වත්ත විසු විශ්‍රාමලත් විදුහල්පති දොන් විලියම් සෙනවිරත්න ඈපා මහත්මාගේ 38 වන ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. එතුමාගේ සහෝදර සහෝදරියන්, මේ පවුලේ පින්වතුන් එකට එකතු කරගෙන, ඒ වගේම එතුමාගේ දරුවන් ආදී පිරිස එකට එකතු කරගෙන, මේ පවුලට සම්බන්ධ අයගේ දරුවන් ඥාතීන් එකට එකතු කරගෙනයි අද මේ උදාර සද්ධර්ම දේශනාව පවත්වන්නේ. ඉතින් විශේෂයෙන්ම netnalikawe සභාපතිතුමන් කියලා කියන්නේ අපි බොහොම ගරු කරන කෙනෙක්. එතුමා බොහොම නිහඬව තමන්ගේ ගමනක් යන කෙනෙක්. අපි බොහොම සතුටු වෙනවා එතුමා වගේ කෙනෙක් මේ ආරම්භ කරපු මෙවැනි නාලිකාවක අපිට මේ විද්‍යට ධර්මදේශනාවක් කරන්න අවකාශයක් ලැබීම පිළිබඳ. මට හිතුණා එතුමාගේ ආදරණීය පියා වෙනුවෙන් අද මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වනවට එතුමා දවස පුරාම දවස දවස ගානේ ආදරණීය තාත්තට පින් වැඩෙන මහ පින් ගසක් පැලකලා හා සමානයි. මොකද net නාලිකාව නිසා මේ වෙනකොට මං හිතන වසර 15කටත් වඩා අධික කාලයක් මේ නාලිකාව මේ විදිහට පවත්වාගෙන ඇවිල්ලා, මේ කාල පරාසය පුරාවටම ඉදිවෙච්ච පන්සල් ප්‍රමාණය ගණන් කරන්න බෑ, ඉදිවෙච්ච චෛත්‍ය ප්‍රමාණය ගණන් කරන්න බෑ. අද ගොඩනැගෙන කූරගල පොදුමීම පවා, නෙල්ලිගල පොදුමීම පවා, නෙල්ලිගල හාමුදුරුවෝ නිතරම සිහිපත් කරනවා net නාලිකාවෙන් ලැබිච්ච අනුග්‍රහය කියලා නිම කරන්න බැරි තරම් සහයෝගයක් ඒ ස්ථාන ගොඩනගන්න අද මේ විදිහට සිද්ධ වුණේ. මොකද මේ නාලිකාව ජාතියේ නාලිකාව හැටියට තමයි සමාජයේ මිනිසුන් අතර ගියේ. ඒ ගුණාත්මක බව නිතරම රඳා පවත්වා ගන්න නාලිකාවක් හැටියට නිතරම කටයුතු කරනවා. මං හිතන්නේ සභාපතිතුමන්ට ඒ පින ජීවිත කාලය පුරාවටම තමන්ට මේ ගෞතම බුදුරජාන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මට ශාසනික සේවයක් ඉටු කරන්න පුළුවන් කමක් ලැබුණා කියන සතුට ජීවිතේ නිහතමානීව එතුමාට යම් දවසක විඳින්න පුළුවන් කමක් ලැබේ. ඉතින් ඒ නිසා අපි එතුමාටත් නිතර නිතර ආශිර්වාදේ කරනවා. අපි රැස් කරගත්තු සියලුම පින් එතුමාගේ ආදරණීය පියාණන්ට අනුමෝදන් කරනවා. වසර 38කට පෙර මිය පරලෝ ගියපු විශ්‍රාමලත් විදුහල්පති දොන් විලියන් සෙනවිරත්න ඈපා මහත්මාට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ සසර ගමන සුවපත් වේවා. එතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම තමයි සභාපතිතුමන්ටත්, ඒ වගේම ඒ සභාපතිතුමන්ගේ සහෝදර සහෝදරයන් ඒ ඇත්තන්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම සභාපතිතුමන්ගේ දුවදරුවන්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා.
කායික මානසික සුවපත් භාවයේ සැලසේවා තමන්ගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක් මුදුන්පත් කරගන්නට මේ උතුම් පින හේතු වාසනා වේවා අනාගතයේ වෙනුවෙන් කරන කියන සියලු කටයුතු සර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගන්නට මේ සියලු කුසලය මේ ආශිර්වාදය මේ පින නිරන්තරයෙන්ම ආශිර්වාදයක්ම වේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නාලිකාවේ සියලු දිනාටත් අපි ආශිර්වාදේ කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කිටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං.